මසිත පාලි කියන්නේ රාවණ පරපුරේ. ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික පරපුරේ කාන්තාවක්. ඇය රාවණාගේ ඥාතියෙක්. මේ මසිත පාලි විවාහ වෙන්නේ මිටුම්මට භද්‍ර කියන සෙන්පතියත් එක්ක. මේ විවාහයෙන් මේ දෙන්නට දරුවෙක් ලැබුණා. ඇය දියණියක්. මේ දියණියගේ නම තමයි කුවේණි. ඇයට කුවේණි කියලා කිව්වට ඒක ඇත්තම නම නෙමෙයි. ඇත්ත නම උනේ කෞරාණ පාලි කියන නම. මේ කෞරාණ පාලි තමයි මහා පාලි උනේ. ඇයට එක් කලක නම ලැබුණේ ඇයට ප්‍රාදේශීය පාලතරතුරක් ලැබුණ හින්දා. කුවේණිට විජය මුණ ගැසෙන්නේ ඇය අධිපතිකම් කරන ප්‍රදේශයේදී. විජය ලංකාවට එන විට කුවේණි කපු කටමින් සිටි බව ඇත්ත. ඒ වුණාට ඒක කලේ වෘත්තීය මට්ටමින් නැවේ. හෙළ කුලසිරිත් අගෙන කාන්තාවන් විවේකගත කළේ යම්කිසි වැඩක නිරත වෙමින්. කුවේණිය විවේකගත්තේ කපු කටමින්. ඒකට හේතුව උනේ කුවේණිගේ පරිපාලන විෂයක් විදිහට කරපු කර්මාන්තයක් තිබුණ හින්දා. දේශීය කර්මාන්තයක් වූ කපු කර්මාන්තය නගා සිටුවීම එම රාජකාරියේ ප්‍රධාන කොටස වුණා. මේ විජය කුවේණි එක්ක විවාහ වෙන එකට කුවේණිගේ පැත්තේ නෑදෑයෝ තනිකරම විරුද්ධ වුණා. ඒකට හේතු වුණේ කුවේණිගේ පරපුර වූ රාවණා පරපුර හිස් මුදුනටම යක්ෂ ගෝත්‍රක පරපුරේ සිරිත් විරිත් ආරක්ෂා කරපු එක. ඒ වෙනුවෙන් ජීවිත පුදන්න හරි සූදානම් වෙලා හිටපු ගෝත්‍රික බිරිසක් හින්දා ඔවුන් ඉතාම තදබල විදිහට අදහපු දෙයක් තිබුණා. ඒ යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් කඩන ඕනෑම කෙනෙක් යක්ෂ ගෝත්‍රික පරපුරෙන් නෙරපා දෙමිය යුතුයි කියන එක. යක්ෂ ගෝත්‍රික ඉතිහාසයේ ලියවෙච්ච වර්ග පූර්ණික පුස්තකයේ ඒක ලියවිලා තිබ්බේ මෙන්න මේ විදිහට. වංශික සංස්කෘතියට අනුව ජීවත් විය යුතුයි. නොගැලපෙන ගෝත්‍රයන් සමග විවාහ නොවිය යුතුයි. පරපුරේ ඉතිහාසය අනන්‍යතාව සුරකිය යුතුයි. පරපුරේ පාවා නොදිය යුතුයි. අන්‍ය ජාතික චාරිත්‍රවාදිත අනුගමනය නොකළ යුතුයි. අන්‍ය ගෝත්‍රිකයන්ට යටත් නොවිය යුතුයි. කුවේණි මේ යක්ෂ ගෝත්‍රික චාරිත්‍රවාදිත ධර්මයන්ගේ ඉඳලා අනෙකුත් නීති රීති කඩලා තමයි විජය එක විවාහ වෙන්නේ. මේ හේතුව උඩ කුවේණි යක්ෂ ගෝත්‍රික පරපුරෙන් එළවනවා. වර්ග තහංචි පණවනවා. වර්ගයන්ගෙන් පිට කරපු කුවේණි විජයත් එක්ක ජීවත් වෙනවා. මේ වර්ග තහංචි පණවන්නේ වර්ග සභාවක් ඇඳවලා. එතනදි දෙපැත්තම කරුණු විමසලා යක්ෂ ගෝත්‍රික පරපුරෙන් පන්නපු කුවේණි විජයත් එක්ක ජීවත් වුණත් අන්තිමට විජය ඇය අතහරිනවා. මෙතනදී විජය ඇය අතහැරපු හේතු මොනවද කියලා පැහැදිලි වෙන්නේ නැහැ. ඒ වුණාට විජය පඬුවස් නුවර ඉන්දියාවෙන් ගෙන්නපු බදකච්චායන කුමරියත් එක්ක විවාහ වෙනවා. තමන්ගේ වර්ගයත් එපා කියලා විජයත් එක්ක ආපු කුවේණි මෙතනදී තවත් අසරණ වෙනවා. එතනදී කුවේණිගේ හිතේ නැගෙන්නේ වෛරයක්, පළිගැනීමේ චේතනාවක්. ඒ වෙලාවේ කුවේණි ශාප කරනවා. වර්ග පූර්ණිකාවේ එන කුවේණිගේ ශාපය පටන් ගත්තේ ඒ විදිහට. ඒ වෙලාවේ කුවේණි ශාප කළේ විජයට විතරක් නෙවෙයි. ඒ ශාපය තුන් ගොල්ලකට වැදුනා. වර්ග පූර්ණිකා පුස්තකයේ ඒක තියෙන්නේ මේ විදිහට. යක්ෂ ගෝත්‍රික පරපුරට කළ ශාපය, විජයගේ පරපුරට කළ ශාපය, විජය කුවේණිගේ පරපුරට කළ ශාපය. කුවේණිගේ මේ තුන් පරපුරට කළ ශාපය එක්කම එළ දෙවයිනටත් ලංකාවට ශාප කළා. ඒ ශාපය හරි භයානකයි. ඒ වගේම නරකයි, කූරයි. කුවේණි ඒ ශාප කළේ ඇඟේ උතුරලා කකියන ලේ වලට එකතු කරලා. එහෙම ශාප කරපු කුවේණි ශාප නවයක් කළා. කුවේණි එදා දිවුරලා කිව්වා ලංකාවත් එහි මිනිසුන් බේරෙන්නේ නැහැ කියලා. මෙන්න කුවේණිගේ පළමු ශාපය. කුවේණිගේ කෙස් වැටියෙන් වතුර අරගත්තා. මේ විදිහට වතුර අරගත්තේ මානාකන්දේ දිය උල්පතකින්. උල්පත අදටත් තියෙනවා හැංගිලා. මේ කෙස් වැටියට අරගත්තු වතුර මුහුදට විසිකලා. ඒ ලංකාවේ හතර පැත්තෙන් මෙතනදී කුවේණිගේ ශාපය උනේ ලංකාව හතර පැත්තෙන් විනාශ වේවා කියන එක. දෙවනි ශාපය. දෙවනි ශාපයෙන් කියන්නේ වාපූර්ණ ශාපය කියලා. මේ ශාපයෙන් කුවේණි කලේ සිංහල ජනතාවට නායකත්වය දෙන නායකින් විනාශ වේවා කියන එක. තුන්වෙනි ශාපය. තුන්වෙනි ශාපය උනේ විතූල ශාපය. මේ ශාපය හින්දා අපේ ජාතිය පිටස්තර ජාතින් ආක්‍රමණය කරලා විනාශ කරලා දානවා. හතරවෙනි ශාපය. හතරවෙනි ශාපයට කිව්වේ පග්ගි මෞරි කියලා. මේ රටේ සිංහලයාගේ අපේකම ලේ බැඳීම නැති වේවා. එකට එක කා කොටා ගනිල්ලා. පස්වෙනි ශාපය. පස්වෙනි ශාපය උනේ නිමි මිනිසා කියන ශාපය. මේ ශාපය කුවේණි කෙරුවේ ලංකාවේ මැදින් දෙකට කැඩිලා මුහුදට ගිලියන් කියන වෛරයෙන්. හයවෙනි ශාපය. හයවෙනි ශාපයෙන් කිව්වේ තරක්නිකා කියලා. මේකෙන් කියන්නේ ලංකාවේ බුද්ධිය හීන වූ ජාතියක් ගොඩනැගේවා කියලා. හත්වෙනි ශාපය. හත්වෙනි ශාපය විදිහට තියෙන්නේ හරිවිත් ශාපය. මේකෙදි කුවේණි කලේ මුහුදු විපත්, සුලන් විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා කියලා. අටවෙනි ශාපය.
අටවන සාපේ උනේ හොඳ කරන්න බැරි ලෙඩ දුක් වහ වහ පැතිරේවා කියලා. නවවෙනි සාපේ නවවෙනි සාපේන් කලේ මහමුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගහගෙන ගිහින් ගිලමින් යනවා වගේ කිසිඳු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහි වේවා විනාශ වේවා කියන එක. කුවේණි කරපු මේ ශාපණවේ හරිම බිහිසුණුයි. මෙතනදි කුවේණිට ඕන උනේ තමන්ට මේ දේ කරපු උන්ගෙන් පිළිගන්න. ඒ හින්දායි තමන්ගේ ජාතිය ගැනවත් පරපුර ගැනවත් කුවේණි අනුකම්පාවක් දැක්වුවේ නැත්තේ. අපි කුවේණිගේ ශාපය බරපතල නැහැ කියලා හිතනවා නම් ඒක ඉතාම වැරදි දෙයක්. බුදුහාමුදුරුව ජීවමානව සිටිය කාලයේදී හිටියේ යක්ෂ ගෝත්‍රකෙන් අද නැහැ. ඒ වගේම විජයගේ කට්ටියත් අද නැහැ. හරි අලුවනේ. අද වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්නත් අමතක කරන්න එපා. අපි ඔයාලගේ අදහස් බලන්නත් ලෑස්ති. ඒ වගේම අලුත් වීඩියෝකින් අලුත් දවසක අපි ඉක්මනටම හමු වෙමු. ඒක ඔබට සුබ දවසක්.